මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින්න මතින් ඕනේ. වෙන කවරදාටත් වඩා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දවස්වල පන්සල්වල දේවාලවල යන පටන් අරගෙන තියෙනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ගැන වැඩි වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. පන්සල්වලට දේවාලවලට කවදාක් විශේෂයෙන්ම දේවාලවලට කවදාකවත් නොගිය රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ හදිසියෙම පන්සල්වලටයි මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා බැහැ දකින්නයි බෝමළුව මත තමන්ගේ නළලේ තියලා ගරු කරන්නයි එකපාරටම මොන හේතුවක් මත පියවර ගන්නවද කියලා මේ රටේ ජනතාව ඉතා ඌමනාවෙන් සහ අවධානයෙන් කල්පනා කරන්න ඕන. අපට පේන විදියට නම් සුමන් තිරණලාගේ ඌමනාව ඉටු කරන බෙදුම්වාදී විවස්ථා සංශෝධන ක්‍රියාදාමයේ ඉදිරියට ගෙනෙන්නට නියමිතයි. ඒක කරන්න නම් විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජන සමාජයෙන් ඊට එරෙහිව නැගෙන විරෝධය සමනය කරගන්න ඕන. ඒක කරන්න තියෙන ඒ ජන සමාජයේ රවට්ට ගන්න ඕන. රවට්ට ගන්න තියෙන එක ක්‍රමයක් තමයි කවදාකවත් විහෙර විහාර වැඳ පුදාගත්තු නැති, දේවාල ගාන ගියේ නැති, බෝමළුව මත නළලේ තියලා ගරු කරපු නැති රනිල් වික්‍රමසිංහ මහත්තයා තමා ඉතා සිංහල බෞද්ධ නායකයෙක් කියලා විශේෂයෙන් පෙන්වන්න උත්සාහ ගන්නෙ. දැනටම සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඔවුන් පවත්වනු ලැබූ රැස්වීම්වලදී ගෙනීමට නියමිත ෆෙඩරල් ව්‍යවස්ථාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවකට නැති තරමේ බලයක් වෙන්වම වෙන් වූ බලයක් තමන්ට ලැබෙනවයි කියලා. ඒ වගේම පළාත් දෙකක් ඒකාබද්ධ කරන්නේ පළාත් දෙකේ මහජනතාවට අයිතිය ලැබෙනවයි කියලා. ඒ පළාත් දෙකේ පවත්වන ජනමත විචාරණයක් ප්‍රමාණවත් වෙනවයි කියලා. ඒ වගේම මධ්‍යම රජයේ බලසම්පන්න තත්ත්වය ඉවත් කරනවා පළාත් සභාවකට මැදිහත් වෙන්න බලපෑම් කරන්න මධ්‍යම රජයට තියෙන කුමන හෝ හැකියාවක් තිබෙනවා නම් ඒ සම්පූර්ණයෙන් නැති කරනවා කියලා. ඒතකොට මේ කරුණු ටික දිහා උනත් බැලුවොත් මේ අපි කියන කතා නෙවෙයිනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධාන ගැලුම්කරුවෙක්. අනික තමුන්වන්සල දන්නවා බටහිර රටවල් කීපයකට ඉතා ලොකු රුදාවක් තිබෙනවා මේ ෆෙඩරල් පාලන ක්‍රමය ඇති කරගන්න. ත්‍රිකුණාමලයට ඇමරිකානු හමුදා කඳවුරු තිප්පොළක් බවට ත්‍රිකුණාමලය පෙරලගන්න ඒ ප්‍රාන්ත ආණ්ඩුවක් නිර්මාණය වීම උන්ට වැදගත්. ඉඩම් පිළිබඳ බලය ප්‍රාන්ත ආණ්ඩුවට ලැබී තිබීම වැදගත්. කොතනින් කොමවන ඉඩම් ප්‍රමාණයක් ඇමරිකානු කඳවුරකට දෙනවද නැද්ද කියලා තීරණය කිරීමේ බලය ප්‍රාන්ත ආණ්ඩුවට ලැබී තිබීම බටහිර රටවල් වලට වැදගත්. ඒ නිසා මේ කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. දුර්වල මධ්‍යම ආණ්ඩුවකුත් බලවත් ප්‍රාන්ත ආණ්ඩුවකුත් අදලා ඒ ප්‍රාන්ත ආණ්ඩුව උතුරහා නැගෙනහිර ඒකාබද්ධ කරගත්තු ප්‍රාන්ත ආණ්ඩුවක් මගින් රට අභ්‍යන්තරයට අතපවන්න එහෙම නැත්තම් ඇතුල් වෙන්න බාහිර බලවේගවලට පහසු මාර්ගයක් නිර්මාණය කර ගැනීමත් මේ හරහා සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ ඇතුලේ 3/2 ඡන්දකින් ෆෙඩරල් ව්‍යවස්ථාවකින් සටන් කරලා ගන්න බැරි වෙච්ච ප්‍රාන්ත ආණ්ඩුව දෙමළ ඊළම වෙනත් ආකාරයකට දිනා ගන්න ඉඩ දීලා බලන් ඉන්න නෙවෙයි. දැන් අපිට ආරංචි විදියට දෙමළ ඩෑෂ්පෝරා එක විශාල මුදලක් හිටපු ජනාධිපතිවරියක් හරහා ලබා දීලා පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ඉන්න මන්ත්‍රීවරු සැලකිතු ප්‍රමාණයක් බිලිවා ගන්න ඒ මුදල් යොදවලා බිලිවා ගන්න උත්සාහ කරනවා කියලා අපිට දැනගන්න තිබෙනවා. අපි ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාටත් ඉතා වැදගත් ඓතිහාසික වගකීමක් පැවරලා තිබෙනවා. මේ දෙදෙනාගේ සමගිය මත තමයි මේ පාර්ලිමේන්තුවේ මේ ගෙනීමට නියමිත ව්‍යවස්ථාවට 3/2 බලය අහිමි කරන්න පුළුවන් වෙන්නේ. මේ දෙදෙනාගේ නායකත්වයේ මත ගොඩනැගෙන නව සංධානය, නව දේශපාලන පෙරමුණ ඉතා ඉක්මනින් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. ඒක ප්‍රමාද කරන මොහොතක් පාසා අර බිලිබා ගන්න බලන් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරු බිලිබා ගන්න බලන් ඉන්න අයට ඉඩ ප්‍රස්තාව නිර්මාණය කරලා දුන්න වෙනවා. දැනට 3/2 බලය ආණ්ඩුවට නැහැ. ඒ නැති 3/2 බලය හදා ගන්න තමයි කෝටි 200 ගානේ බෙදන්න හදන්නේ. ඒ කෝටි 200 ගානේ බෙදලා 3/2 බලය හදන්න නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඉන්න මන්ත්‍රීවරු 21 දෙනා බිලිබා ගන්න ඕන. මේ ව්‍යවස්ථාවකින් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාමයකින් රාජ්‍ය මේ විදියට සීසී කඩ බෙදුවට පස්සේ ආයේ මේ රටට ගැලවෙන්න අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කියලා තියෙනවා ගෙරෙන්නේ නැවත අනාගතේ වෙනස් කරන්නත් බැරි වෙන විදියටයි කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව හදපු නීතිය පාර්ලිමේන්තුවට නැවත අකුල ගන්න බැරි කරනවා. ඒ නීතියෙම
ඒ නීතිය වෙනස් කරන ඕන නම් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට ගෙනියන්න ඕන, ඒකෙන් තුනෙන් දෙකෙන් සම්මත වෙන්න ඕන, දෙමළ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකින් සම්මත වෙන්න ඕන. එහෙම නැවත පාර්ලිමේන්තුව නීති හදන ආයතනයට ඒ තමන් හදපු නීතිය තමන්ට වෙනස් කරන්න බැරි වෙන විදිහට තමයි මේක ගේන්නේ. දැනට ඉදිරිපත් කළ තියෙන කෙටුම්පතේ තියෙන්නේ එහෙම. ඒ නිසා මේකෙම පේනවා අනාගතයට අනාගතයේදීවත් නිවැරදි කළ නොහැකි වරදකුයි මේ සිද්ධ කිරීමට නියමිතව තිබෙන්නේ. ඒ නිසා මේ වරද වෙන එක වළක්වන්න නම් තුනෙන් දෙක යන එක නවත්තන්න ඕන. දැනට 113ක්වත් නැතුව මන්ත්‍රීවරු හිඟාකකා ඉන්න ආණ්ඩුවට ඒ තුනෙන් දෙකක අවස්ථාව නිර්මාණය කර දීම වළක්වන්න ඕන. වළක්වන්න නම් තියෙන එකම මාර්ගය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගෙනුත් ඒ වගේම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමන්ගෙනුත් ඉතා ඕනකමින් ඉල්ලනවා නොපමාව ඒ නව දේශපාලන පෙරමුණ ගොඩනැගීමට ක්‍රියාත්මක වෙන්න.